ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපතිවරණය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර දිනකදී පවත්වනවා කියලා මේ වන විට මැතිවරණ කොමිසම් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ව්‍යවස්ථාවේ සහ 1991 ජනාධිපති මැතිවරණ නීතිය අනුව ජූලි 17 වෙනිදාට පස්සේ මැතිවරණ කොමිසමට බලය පැවරනවා ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන්න. ඒ නිසා අපි ඉන්නේ ජනාධිපතිවරණයක් ආසන්නයේ ජනාධිපතිවරණය සඳහා තමයි පක්ෂ සූදානමෙන් ඉන්නේ. ඒ අනුව ලෝකයේ එක්සත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල ක්‍රියාත්මක දේශපාලන සම්ප්‍රදායත් දිහා බලලා මේ ජනාධිපති ඉදිරිපත් වෙන ප්‍රධාන අපේක්ෂකයන් අතර සංවාදයක් විවාදයක් පවත්වන්නට අපේ පැත්තට කැමැත්තක් තියෙනවා. ඉතින් මේ දවස්වල මේ එවැනි විවාදයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් යනවා. හැබැයි මේ සාකච්ඡාව ඇදි ඇදි යනවා. ඒ නිසා තමයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වෙන විවාදය ඉක්මන් කරගන්න අපේ පැත්තෙන් යම් දින ප්‍රමාණයක් ලබා දුන්නේ. මීට මාසයකට කලින් මම සමගි ජන බලවේගයට දැනුම් දුන්නා මැයි මාසයේ 7/9/13/14 කියන දිනවලින් එකකදී මේ සජිත් ප්‍රේමදාස අනුර කුමාර සානායක අතර පැවැත්වෙන විවාදය සඳහා අපි සූදානම් කියලා. හැබැයි ඒ දින 4 එකකටවත් සමගි ජන බලවේගයේ පැත්තෙන් ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ඔවුන් ප්‍රතිචාර දක්වනවා වෙනුවට ඔවුන් කියා හිටියා ඒ දිනවල උන්ට වැඩ රාජකාරී තියෙනවායි කියලා. ඊට පස්සේ අපි කිව්වා හොඳයි අපි ඉදිරිපත් කරපු දින 4ට සජිත් ප්‍රේමදාසට බැරි නම් ඕගොල්ලන්ගේ පැත්තෙන් දින කීපයක් එවන්න මැයි 20ට කලින් මේ විවාදය පවත්වලා අවසන් කරන්න. ඒක බොහොම පැහැදිලිව අපි සිංහල භාෂාවෙන් ඒගොල්ලන්ට කිව්වා මැයි 20ට කලින් අනුර කුමාර සානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීම සඳහා දින කීපයක් ලබා දෙන්න කියලා. නමුත් මැයි 20ට කලින් ඒ විවාදය පවත්වලා අවසන් කරන්න සමගි ජන බලවේගයේ පැත්තෙන් හෝ සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් දින ලබා දුන්නේ නැහැ. අපි කිව්වා මැයි 20න් පසුව මේ විවාදය සඳහා දින ලබා දුන්නොත් ඒක අපි එතනින් හරිය සාකච්ඡාවක් කරන්නේ නැහැ කියලා. නමුත් ඊයේ දවසේදී සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් දින 5ක් ලබා දීලා තියෙනවා මේ විවාදය පැවැත්වීම සඳහා. අන්නේ සජිත් ප්‍රේමදාස තමන්ට පුළුවන් කියලා පළවෙනි වතාවට කියපු දින 5න් ජූනි මාසේ 6 වෙනිදා අනුර කුමාර සානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පවත්වන්නට අපි කැමැතියි. සහ ජූනි 6 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මේ විවාදයට සම්බන්ධ වෙයි කියලා. මේක ඇත්තටම මේ විවාදය සම්බන්ධ සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස දින ප්‍රකාශ කරපු එකම අවස්ථාව. ඉතින් රයිට් අපි එක ලෑස්ති. සහ ජූනි 6 වෙනිදා මේ අනුර කුමාර සානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පවත්වන්න පුළුවන්. විවාදය පවත්වන දිනය, වේලාව, කතා කරන විෂයපතය ඒවා අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. සමග ජන බලවේගයෙන් මේ විවාදය සම්බන්ධීකරණය කරන දාපු කෙනත් මමත් එක්ක. ඒ නිසා අපි රටට ප්‍රකාශ කරනවා සජිත් ප්‍රේමදාස විසින් අපට ඉදිරිපත් කරන ලද දින කීපෙන් ජුනි 6 වෙනිදා අනුර කුමාර සානායක සහෝදරයා දිනය බාරවගෙන තියෙනවා. ඒ අනුව ජුනි 6 වෙනිදා අනුර කුමාර සානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පවත්වන්නට අපි සූදානම්. දැන් කොහෙදද ඔබ තියන්නේ මොන වගේ ඒ වගේ කීම අදාළද? ඒකට සමගි ජන බලවේගයේ පැත්තෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පත් කළා තියෙනවා සම්බන්ධීකරණයට, ජාතික ජන බලවේගයේ පැත්තෙන් මාව පත් කළා තියෙනවා සම්බන්ධීකරණයට. ඉතින් මේ දිනයක් එකගුණාට පස්සේ තමයි අපට පවත්වන තැන, පවත්වන කාලය, අපි මොන විෂයපතියන්ද ආවරණය කරන්න කියන එක ගැන සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දිනයක් තීන්දු කරගන්න නැතුව කලින් සාකච්ඡා කරලා තීරුමක් නැහැ. ඉතින් දැන් ජුනි 6 වෙනිදා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරපු දිනයට අපි සූදානම් නිසා දැන් පුළුවන් ඕනනම් අපි දෙන්නට එකතු වෙලා වාඩිලා ඒ සම්බන්ධයෙන් කාලසටහන හදා ගන්න. දැන් අපි දැක්ක මේ ආණ්ඩුව පාර්ශ්වයෙන් කියනවා ඔබතුමාලගේ විවාද දවසට මේ ආණ්ඩුවේ නිවාඩු දිනයක් බවට පත් කරන්නත් අවශ්‍යයි කියලා. ඇයි ඒ? ඒක ඉතින් ආණ්ඩුවේ වැඩක්නේ. අපි කැමති ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන ප්‍රධාන අපේක්ෂකයෝ අතර මේ විවාදය පැවැත්වෙනවා නම් ඒකත් එක සම්ප්‍රදායක්. නමුත් ඇත්තටම මීට මාස 17කට කලින් මේ විවාදයට මුලින්ම යෝජනා ඉදිරිපත් කරේ අපේ පැත්තෙන්නේ. 2023 ජනවාරි මාසේ තමයි අපේ පැත්තෙන් ඉදිරිපත් කරේ සජිත් ප්‍රේමදාසට මේ විවාදයකට එන්න කියලා. ඉතින් මාස 17කට පස්සේ හරි සජිත් ප්‍රේමදාස දිනයක් දීලා තියෙනවා. ඒ වගේම අපි දින 4ක් ඉදිරිපත් කරාට පස්සේ මාසෙකට පස්සේ හරි සජිත් ප්‍රේමදාස තමගේ පැත්තෙන් දිනයක් දීලා තිනවා. ඒක හොඳයිනේ. ඉතින් පළවෙනි වැඩේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා හැටියට දිනයක් ලබා දීපු එක ගැන අපි සතුටුයි. දැන් තියෙන්නේ අපි එතනින් දිනයක් බාර අරගෙන තිනවා. ඒ දිනය ජුනි 6 වෙනිදා අපි එදාට විවාදය කරමු. දැන් ජුනි 6 වෙනිදාට සජිත් ප්‍රේමදාස මහතා බෑගේ ඉන්නද?
ඉතින් මේ අපි දෙන දිනයක් නෙවෙයි කාලයක් නේ දරාර මේ කාලයක් තිස්සේ කල්යල් බලලා 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 විවාදයෙන් පැනලා ගිහිල්ලා මගහැරලා ගිහිල්ලා විවාද ගැන අපිත් එක්ක කතා කරනවා වෙනුවට ප්‍රාථමික ඉස්කෝලවල ළමයි ඉස්සරහා ගිහිල්ලා කියලා දැන් ඇවිල්ලා කියනවනේ මට පුළුවන් ජුනි 3 4 5 6 7 කියලා ඒ දිනවලින් එකක් තමයි අපි වාර කරගෙන තින්නේ ඒ නිසා මේක මම හිතන්නේ අපි තවදුරටත් මේක ඇදගෙන යන්න ඕමනාවක් නැහැ ජූනි 6 වෙනිදා තමයි අනුර කුමාර් චානායක සහ සජිත් ප්‍රේමදාස අතර මේ විවාදය පැවැත්වීම සඳහා අපි බාර ගන්නා දිනය ඒ දිනේදී අපි විවාදය පවත්වමු දැන් ආර්ථික කමිටුවේ විවාදයක් තියෙනවා මොකද කරන්නේ ඒක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර් චානායක අතර විවාදය නොපැවැත්වෙන්නේ නම් එතනින් පස්සේ බලමු ආර්ථික කමිටු විවාද දිනයක් නියම කරගන්න මොකද ඉස්සෙල්ලා දැන් සජිත් ප්‍රේමදාස දිනයක් ලබා දුන්නට පස්සේ අපි ඒකට සූදානම් එදාට අපි විවාද කරමු දැන් මේ අපේක්ෂක දැන් ජනප්‍රතිවරණයේදී ඔබතුමාලා කොහොමද දැන් මොන වගේ මට්ටමක්ද දැන් තියෙන්නේ වර්තමාන තත්ත්වය අපි කවර මැතිවරණයකටත් සූදානම් ජනාධිපතිවරණයේ ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17 ඔක්තෝබර් 14 පවත්වන්න ඕන ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරණයට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවේ විසුරුවන්න බලයක් තිබෙනවා නමුත් දේශපාලනයේ පෙළ ගැහෙන දිහාව අනුව අපිට පේන්නේ කෙලින්ම ජනාධිපතිවරණයට තමයි එන්නේ කියන එක ඒ ජනාධිපතිවරණයට එක පැත්තකින් අපි බිම් මට්ටමින් ග්‍රාමලධාරි වසම් දක්වා පෝලිං බූත් එක දක්වා අපි සංවිධාන කටයුතු දියත් කරමින් යනවා අනිත් පැත්තේ මේ රටේ විවිධ ශේෂ සංවිධානය කරමින් යනවා විවිධ බලවේග සංවිධානය කරමින් යනවා ඉතින් ජනතාව ගැන අපි විශ්වාස කරන්නේ ජනතාව සංවිධානය කිරීම ගැන අපි විශ්වාස කරන්නේ ඒ වැඩේ අපි හරියට කරගෙන යනවා ඉතින් අපි තමයි මේ රටේ දැන් මැතිවරණයක් පිළිබඳව ඉතාම බලාපොරොත්තු සහගතව මැතිවරණයක් එන්නේ එනකම් බලන් ඉන කණ්ඩායම අනිත් හැම දෙනාම මැතිවරණේ කල් දාගන්න මැතිවරණේ පලා යන්න නේද මැතිවර නැත්තම් හොඳයි කියලා හිතන කණ්ඩායම තමයි අපේ ප්‍රතිවාදීන්ලා ඉන්නේ ඉතින් අපි තමයි ඇත්තටම ජයග්‍රහණයක් බලාගෙන ඒ වෙනුවෙන් කටයුතු කර කණ්ඩායම ඔබතුමාලගේ එන්නේ මේ ප්‍රතිපත්ති වෙනස් කරනවා කියලා චෝදනාවක් කෙල්ල වෙනවා එක වෙලාවට එකක් කියනවා තව වෙලාවට තව එකක් කියනවා මං හිතන්නේ හොඳ වෙලේ ජුනි 6 වෙනිදාට සජිත් ප්‍රේමදාසට ඒ ටිකක් අරගෙන එන්න කියන්න වෙනස් වෙච්ච ඒවා මොනවද අලුත් වෙච්ච ඒවා මොනවද නේද පර්ණේවා නවීකරණය කරගෙන අරන් යන්නේ මොනවද කියන්නේ ඔක්කොම විවාද කරන්න පුළුවන් ජුනි 6 සජි ප්‍රේමදාසට එන්න කියන්නේ